සමන්තාචක්කවාලිසු අත්‍රගච්චන්තු දීවතා සද්ධම්මංමුණි රාජස්සෙ සුනන්තු සග්ග මොක්කෙදන් දම්මස්සවෙන කාලෝ අයන් බදන්තා ධම්මස් සවෙන කාලු අයං බධංතා ධම්මස්සවෙන කාලු අයං බදංතා නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මාසම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවෙතු අරහතු सम्मा संबुद्धस् नमो तस्य भगवतो अर्हतो समासंबुद्धस् यता वारिवः पुरा परिपूरन्ति सागरम् एवमेव इतो दीन्नं पेतानामुपकपतीति තුන් ලෝකෙයක් නිවා සනසා වදාල තුන් ලෝකා ග්‍රශාන්තිනායක දසබලධාරී සර්ුවඥඥ රාජෝත්තම මේ මහා බද්‍ර කල්පයහිලොව හතරවෙනි වතාවට පහළ වී වදාල මාගේ ශාස්තෘ ගෞතම ලෝතුරා සම්මා සම්බුදුපියාණන් වහන්සේටත් පලිස් වසරක් පුරාවට ගමක් ගමක් පාසා වැඩම කරමින් නිගමක් නිගමක් පාසා වැඩම කරමින් දෙව්ලොව බඹලව සිසාරා වැඩම කරමින් තුන්ලෝ වැසි සකළ සත්වයන්ගේ සංසාර දුග්ගෙන් නිවීම පිණිස මහා කරුණාවෙන් යුක්තව දේශනාකොට වදාල ඒ අසිරිමත් සුුවසු දහසක්කූ ශ්‍රීසත් ධර්මස්කන්දයටත් දේශනාගත ධර්මයට අනුව තමන් වහන් සේලාගේ චිත්ත සන්තාානයන් සකස්කර ගනිමින් මේ ගෝර කටුක සංසාර ගමනින් සදහට මෙතර වී වදාල උතුම් කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආයමහා සංඝරත්නයටත් මාගේ හදපිරි නමස්කාරයම වේවා. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පිින්වතුනේ සූදානංව සිටින්නේ ලෝතුරා බුදුපියාණන් වහන්සේ විසින් දේශනාකොට වදාල ඒ අසිරිමත් දේශනාවකට ඇහුම් කන්දීලා තමන්ගේ ජීවිතය තුළ මේ වෙනකොට ඇතිවෙලා තියෙන යම් අඩුපාඩුවක් තියෙනවනං ඒ අඩුපාඩුව සකස්කරගෙන තමන් විසින් අනුගමනය කරන්න වූ යම් නිවරදි දෙයක් තියෙනවනං. ඒ නිවරදිදේ වඩ වඩාත් අර්තාන් විතව තමන්ගේ ජීවිතය තුළ වඩා දියුණු කරගෙන මේ සංසාර ගමනින් එතරවීමේ උත්තර ීතර බලාපපුොරොත්තුව පෙරදරිවයි මේ ධර්මානු ශාසනාවට ඇහුම්කන් දෙන්නේ. තුන් අහලා තියෙනවා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මේ සංසාර ගමනට සමුදීලා යම් කෙනෙක් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට කැමතිනං ඒකෙන විසින් සිදු කළ යුතු ධර්මතාවයක් තමයි සද්ධර්මශත්‍රවනය බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට හැරුණුකොට අවසේෂ අග්‍රස් ශ්‍රාවක මහරහතන් වහන්සේලාට සව් පිසිම්බියපත් මහරහතන් වහන්සේලාට සුස්ක විදර්ශක මහරහතන් වහන්සේලාට අනාගාමී සකදාගාමී සෝවාන් ආදී මඟපලලාබි උත්තම ආරයන් වහන්සේලාට ඒ තත්ත්වයන්ට තමන්ගේ ජීවිත පත්කරගන්ට පුලුවන්කම ලැබුණ පින්වතුනේ සද්ධර්මය ශ්‍රවණය කළ නිසාමයි. තීත බුද්ධ වාසනවලත් ඒ විදිහයි වර්තමානයෙහි ගෞතම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුළ යම් තාක් ආරයන් වහන්සේලා පහළ වෙනවනං උන්වහන්සේලාගේ ඒ ධර්මාවබෝධයට මූලික වෙන්නෙත් සද්ධර්ම ශ්‍රවනය මයි. අනාගතේදි මේ බුද්ධ සාසනය තුළ හරි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුළ හරි අනතුරුව පහළ වෙන භාග්‍යවතුන් වහන්සේලාගේ සම්මා සම්බුද්ධ ශාසනවල හරි රහත්වෙන්ට අනාගාමී වෙන්ට සකදාගාමී සෝවාන් වෙන්ට මූලිකමම හේතුවෙන ධර්මතාවයක් තමයි සද්ධර්මස්ශ්‍රවනය පතුනි එතකොට යම් කෙනෙක් ධර්මස්ශ්‍රවනය කිරීම තුළින් ලබන්නා වූ ඉහළම ශ්‍රේෂ්්‍රතම ප්‍රතිඵලය තමයි චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කිරීම චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කිරීමට මෙහහින් තියෙන. උතුම් සුගතිගාමී ආත්ම භවයක් සකස්කරගන්ටත් සද්ධර් මස්ශ්‍රවනයම හේතු වෙනවා. පිංවතුන් අහලා තියෙනවා අර මණ්ඩුක කියන දිී්‍යරාජයා පිළිබඳව. මැඩියෙක් වෙලා පොකුුණක් අසල වාසය කරනකොට ගොපලු දරුවෙකුගේ කෙවිටකට හසු වෙලා මිය පර්ලවගේපු මැඩියෙක්. ඒ මැඩියා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනු ලබන දහම් හඬට ඇහුම් කන්දීමේ ප්‍රතිඵලයක් හැටියට දිව්‍ය බවනක මණ්ඩුක කියන දිව්‍යරාජා නමින් උප්පත්තිය ලබනවා. එතකුට පෙන්වතුනි තිරිසංගත සත්වයෙකුට පවා දිව්‍යලෝක යන්ඩ තරන් හේතුවෙන උත්තරීතර කුසලයක් මේ සද්ධර්මශ්‍රවනය කියලා කියන්නේ. එපමණක් නොවේ පංවතුනි ධ්‍යයානාදී උත්තරි මනුස්්‍යධර්ම ලබලා මනුස්්‍ය ජීවිතය තුළ මේ ජරාවට පත්වෙන දිරණ කුණුවෙලා යන කයක් දරාගෙන හිටියට. උත්තරීතර මානසිකත්වයකින් සිත සන්තෝෂ භාවයට පත්කරගෙන සංසුන්භාවයට පත්කරගෙන හිත එකලස් කරගෙන මානසික සතුටක් සැනැසීමක් ලබන්ට පුළහන් වන උතුම් ධර්මතාවයක් තමයි සද්ධර්මශ්‍රවනය කරනවා කියලා කියන්නේ. පංවතුන එතකොට අපේ ජීවිතවල ිලවසයෙන් ඇති වෙලා තියෙන යම් ගැටලුවක් තියෙනවන ඒ ගැටලුව විසඳ ගන්ටත්. මේ සංසාරගත ප්‍රශ්නයට විසිඳුම් හොයන්ටත් තියෙන එක්කම විසඳම තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මස්ශ්‍රවනය කිරීම. තවොට මේ පින්වතුම් මනාවසිහියට ගන්ටෝනේ වෙනත්වෙනත් කටිවුතුවල නිරතවෙමින් සද්ධරමස්ත්‍රවනය කළොත් එයින් ලැබෙන්න්න වූ ප්‍රතිඵලය අල්පභාවයට පත්වෙනවා. උත්තරීතර වූ විපුලවූ පල නෙලාගන්නටනං ොදට බණටි කහන්ට ඕන හෙම බණයහවොත් තමයි මං ඉස්සරල කියපු සියලුම වර ප්‍රසාධයන් ආනිශංසියන් ලබන්්ඩ පුළුවන්කම ලැබෙන්නේ. ධර්මස්ශ්‍රවනයෙහි වටිනාකම එයාකාරයට සඳහන් කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාළ කරුණක් නිසයි. ම ඔබට අද දේශනාව ආරම්භයේදිමේ කරුණ සිහිපත් කළේ. පිංවතුන් දන්න අපි තතාගත ශ්‍රී සද්ධර්මය ධර්ම දේශනා මාලාව යටතෙහි, අඟහරුවාදා දිනවලදී. දේශනා කරන්නේ ප්‍රේතවස්තුවත් විමානවස්තුවත්. ඇත්තරම විමානවස්තුව පිළිබඳව අපිට තවම දේශනා කරන්ට අවස්ථාව ලැබුණනේ අපිත් මේ දවස්වල පැහැදිලි කරන්නේ ප්‍රේතවස්තුව පිළිබඳව. ඔබට මත ඇති මම හඳුන්වාදීමේ දේශනවලදී ඔබට කියල දුන්නා පේතවත්තුව අයිතිවෙන්නේ කුද්දක නිකායට. කුද්දක නිකාහහි ඇතුළත් පේතවස්තුව තුළ භාග්‍යවතුන් වහන්සේ විසින්ම දේශනා කරපු දේශනාවන් ඇතුළත් වෙනවා. මහරහතන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී. පැහැදිලි කරපු දේශනාවනොත් ඇතුළත් වෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ දේශ ඇතුළත් වෙනවා වගේ මහරහතන් වහන්සේලා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේදී. පැහැදිලි කරපු දේශනාවන් නිසා බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය යට ලැබුණු නිසා. අපි ඒවත් බුද්ධ දේශනා හැටියටම සැලකුවට ඒක වැරැද්දක් නෑ. තකොට මේ පේතවස්තුව තුළ සම්පූර්ණයම ඇතුළත්වෙෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පාරි සුද්ධ බුද්ධ දේශනාවයි කියන එක දරාගත්තට මංහිතන්නේ. එහි ඇති වැරැද්දක් මම දකින්නේ නෑ. පින්වතුන්ට මතකයි අපි පහුගිය දවසේදි පැහැදිලි කළේ, ේතවත්ව තුළ ඇතුළත් පළවෙනි වර්ගය උරගවර්ගයෙහි නවවෙනි පේතවස්තුව තමයි දේශනා කරන්නට යෙදනේ. පංවතුනී අද දවසේදී අපි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. උරග වර්ගයහි ඇතුළත් දහවෙනි පේතවස්තුව. පංවතුනිී මේ දහවෙනි පේතවස්තුවේ නම හැටියට සඳහන්වෙලා තියනෙ කල්ලාටිය ප්‍රේතවස්තුව ලෝතුරා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනා රාමෙහි වැඩවාසය කරන සමයේදි තමයි මේ පේතවස්තුව මහ ජනතාවට දේශනා කරන්නේ. පිංවතුනි කල්ලාටිය කියන ප්‍රේතියක් කරමුණු කරගෙන පැහැදිලි කරපු නිසා මෙට නම ලැබුණ කල්ලාටිය පේතවත්තුව කියලා. පේතවත්තුව කියන්නේ පාලි වච්චනය ප්‍රේත වස්තුව කියන්නේ සිංහල වචනය. භාග්‍යවතුන් වහන්සේ, මේ කාරණාව එදා දෙවරම් වෙහරේදි පැහැදිලි කරන්නේ පෙර බුද්ධ ශාසනයක සිද වුණු සිදුවීමක්. කාශ්‍යපලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධශාසනය තුළ හරි. ඊට පෙර පලවුණු කෝනාගමන බුදුරජාණන් වහන්සේගේ බුද්ධසාාසනය තුළ හරි, කකු සඳ බුදුරජාණන් වහන්සේගේ බුද්ධසාාසනය තුළ හරි. සිද්ධ වුණු සිදුවීමක ප්‍රතිඵලයක් හැටියට තමයි. මේ කල්ලාටිය කියන ප්‍රේතිය අරමුණු කරගෙන, ෞතම බුදුරජාණන් වහන්සේ මේ පේතවස්තුව පැහැදිලි කරලා තියෙන්නේ. පංවතුනි පෙරබුද්ධ සාාසනයක. බරණැස්නුවර කියලා නගරයක් තිබුණා. මේ බරණැස්නුවර වාසය කලා විශිෂ්ට රූප සම්පත්තියකින් යුක්ත මනෝහාර කේෂ කලාපයක් තිබුණු වෛශ්‍යා ස්ත්‍රියයක්. සාමාන්‍යයෙන් පංවතුනි වර්තමානය දෙනම් මේ වශ්්‍යයා කර්මාන්තය. ඒ සේවය ඒ රැකියාව තහනම් රැකියාවක් බවට පත් කරලා තියෙනවා. නමුත් අතීතයෙහි පෙර රජවරු රට පාලනය කරනකොට. අධික කාමසම්පත් විඳීමේ රුචියක් තිබුණු රජවරු රජකම් කරන කාලයේදී මේ වයිශ්‍යයා වෘතිය නීතිගත කරලා පවත් තිබුණා. නගරයෙහි තිබුණා ප්‍රධාන මාලිගාව. ප්‍රධාන ප්‍රසාදයක්හදල තිබුණ ප්‍රධාන නගර සෝබිනය වෙනුවෙන් තමයි ඒ කරවලා තිබුණේ. බරණැස්නුවර රජකම් කරපු ඒ රජ්ජුරුවතුන් තමන්ගේ නගරෙහි වශ්‍යාවට ප්‍රධාන වශ්‍යාවට වාසය කිරීම සඳහා බොහෝම සැපසම්පත් සහිත මන්දිරයක් කරවලා දීලා තිබුණා. ඇගේ කේෂ කලාපයට රජවරු සිටුවරු විත රක්නෙේ. බොහෝසයින් දනදාන්න සම්පත්වලින් ආඩ්්‍යවුණු රජ කුමාරවරු සිටු කුමාරවරු පවා වශීභාවයට පත්වෙලයි හිටිය. කේෂ කලාපය බොහෝසයින් දිගව තිබුණු නිසා ඒ වගේම ලස්සන සුන්දර ස්වභාවයෙන් තිබුණු නිසා බොහෝ දෙනෙක් ඇයට ඇලුම් කලා. මේ ඇලුම් කළපු නිසාම ඇයට බොහෝසන් න්ගේ රැකියාව කරගනයන්ට ඉඩ ප්‍රස්ථාව සැලසිලා තිබුණා. බොහෝ රන්කහවනු ප්‍රමාණයක් දවසට උපයමින් ඒවා තමන්ගේ හිතවතුන් වෙනුවෙන් පරිත්‍යාග කරමින් තමන්ගේ සුක විහරණය පිණසත් යොදාගනිමින් වසර ගණනාවක් කාලය ගත කළා. රජ කුමාරවරුන්ගේ සිටු කුමාරවරුන්ගේ ගෘහපතිවරුන්ගේ භාර්්‍යාවරුන්ට මේ කාන්තාව පිළිබඳව එච්චර ප්‍රසාදයක් තිබුණෙ නෑ. ඇයි ඒ තමන්ගේ ස්වාමිවරු තමන්ගේ විවාහ ස්වාමිවරු නිතරම මේ වයිශ්‍යාව වෙත එළඹිලා ඇයට තමන් සතු ධනේ පරිත්‍යාග කරන ගතියක් තිබුණා. මේ තරුණියෝ එකතු වෙලා කල්පනා කලා කතිකාවක් ඇතිකර ගත්තා මැගේ කේෂ කලාපය නිසා තමයි මේ සියලූම දර අපිට සිද්ධ වෙලා තියෙන්නේ. මේ ප්‍රධාන වයිශ්‍යාවගේ කේෂ කලාපය විනාශ කරන්ඩ යම් උපක්‍රමයක් සිදු කරනවා නං වටිනවා කියලා කල්පනා කළා. පින්වතුනි ඒ කුමාරිකාවන්ගේ. ඒ සිටු කුමාරිකාවන්ගේ සමීපතම සේවකයන්ට ආමන්ත්‍රණය කරලා ඔවුන් ප්‍රකාශ කලා බොහෝසයින් මුදලක් ලබා දීලා වශ්‍යාව ළඟ සේවය කරන්නාව සේවිකාව ඒ සේවිකාව ලබා අ වයිශ්‍යාවගේ කේෂකලාපය වැටීම පිණිස යම් විස බෙහෙතක් ලබාදට පුළුවන්නන්ම් හොඳයි කියලා. සේවක මණ්ඩලයක් තීරණය කළ අපේ ස්වාමි දියනිවරු ප්‍රකාශ කරනු ලබන මේ කාරණාව සිදුකළොත් අපිට බොහෝසයින් වස්තුබෝග සම්පත් ලබන්ඩ පුළුව ඒ නිසා අපේ ස්වාමි දියණිවරුගේ ඒ ආවශ්‍යතාවේ අපි ඉෂ්ට කරලා දෙමුයි කියලා විස බෙහෙතක් සොයාගෙන ඇවිල්ලා අර වශ්‍යාව ළඟ සේවය කරන ප්‍රධාන සේවිකාව ලඟට යනවා. ගිහිල්ල සඳහන් කරනවා අපි ඔබට විශාල වසයෙන් රංකාවනු ලබා දෙන්නම් ඒ රංකාවනු ලබාගෙන මේ විස බෙහෙත ඔබගේ ආර්යාවට ඔබ සේවය කරන්න වූඒ ප්‍රධාන ස්වාමි දියණට මේක ලබාදෙන්ට. ඇගේ හිසේ තියෙන්න වූ කේස කලාපය විනාස වෙන පරිදි මේ ලබාදීම පමණයි ඔබ කරන්ට ඕනෑ. සේවිකාවට කල්පනා වුණ මේ තරන් විශාල කහාවනු ප්‍රමාණයක් එකවර මට ලේසියකින් උපයාගන්ට ලැබෙන්න්නේෙ නෑ. බොහෝම සුළුවටු පක් තමයි මට මේ, මගේ ස්වාමි දියනියයකින් ලැබෙන්නේ ඒ නිසා ඇගේ කේස කලාපය වැටුනට මට විශාල මුදලක් ලබාගන්න පුළුවන් නිසා මම මේ කර්තාවයට කැමැති වෙන්ට ඕන කියලා අර සිටු කුමාරිකාවන්ගේ සේවකයන් කරපු යෝජනාවට එකඟ වෙනවා. පවතුන බලන්ට වර්තමාන කාලයේදීත් මේ වගේ දේවල් සිද්ධ වෙන්න ඇදද කියලා. තමන්ට බොහෝකාලයක් තිස්සේ උදා උපකාර කරපු තමන්ට වැටු ලබාදුන්නු තමන්ගේ ස්වාමයාට එරෙහිවෙන අවස්ථාවන් ඕනෑ තරං මේ ලංකා දීපය තුළ අපිට අහන්ට දකිින්ට අවස්ථාව ලැබෙනවා. පුංචි වාසියක් බලාගෙන පොඩි වර ප්‍රසාදයක් අරමුණු කරගෙන තමන්ගේ මනුස්සකම න්ගේ ජීවිතය තුළ ගොඩනගා ගත්තා වූ ගුණවන්තකම සම්පූර්ණයම නැති කරලාදාන යුගයක් වර්තමානය වෙනකොට බිහි වෙලා ඉවරයි. ඕවුනවුන් පිළිබඳව සැකසිති බලන ඕවනන් පිිබඳව සැසි බලමින් ඕවුනන් පිළිබඳව අවිශ්වාස කරන යුගයක් මේ වෙනකොට නිර්මාණය වෙලා අවසානයි. පංවතුන එදත් මේ බරණැස් නුවරත් වගේම තමන්ගේ ස්වාමි දියණයටට එරෙහෙවුුණු දාසියක් තමයි ප්‍රධාන වශ්‍යාවළඟ සේවය කරපු දාසිය. ඇය අර සිටු කුමාරිකාවන්ගේ සේවකවරු ලබාදුන්නු විස බෙහෙත තමන්ගේ ස්වාමි දියනිය ස්නානය කරන අවස්ථාවේදී ඇයගේ හිසේ ගල්වන්ට නාන සුනු සමඟ තවරලා දෙනවා ඒ නාන සුනු සමඟ කලවන්කරපු බෙහෙත අර ප්‍රධාන වයිශ්්‍යාව හිසේ ගල්වාගෙන දියෙහි එබෙනවත් සමගම තමන්ග හිසකෙත් සම්පූර්ණයම ගැලවිලා බැටෙන්ට පටන් ගත්තා. ප්‍රධාන වශ්‍යාව දන්නේනෑ කුමක් ද වනේ කියලා. හිස කෙස්තික සම්පූර්ණයෙන් ගැලවිලා සම්පූර්ණයෙන්ම හිස ඒ වෙනකොට එක කෙස් ගහක්වත් නැතිස භාවයට පත් වෙලා. යට බොහෝම ලැජාවක් උපන්න දුකක් සෝකයක් උපන්න බොහෝ කාලයක් තිස්සේ මුදල් උපයන්ට විවිධාකාර තරුණයන් තමන්වෙත ආකර්ශණය කරගත්තු කේශ කලාපය සම්පූර්ණයම නැති වෙලාගයාට පස්සේ ඇයට රැකියාවක් හොයාගැන්ට සිද්ධ වුණ වයිශ්‍යාවක් හැටියට සිදුකරපු ෘරතතිය එතැින් පස්සේයට නතර කට සිද්ධ වුනා ක මැත්තිෙන් වු. ඇය දුකට පත්වෙලා තමන්ගේ හිස වස්ත්‍රේකින් වහගෙන තලතෙල් මිරිකලා තෙල් වෙළදාමෙහි යෙදෙන්ට පටන් ගත්තා. කාලයක් සිදුකරගෙන ගියා මේ රැකියාව එයින් විශාල ලාභයක් උපයාගන්නඩ බැරිවුුණා. ඇයි තමන් වයිශ්‍යාවක් හැටියට කටයුතු කරනකොට දවසට විශාල මුදලක් වියදංකරපු තැනැත්තියක්න? තලතෙල් මිරි කලා ඒවා විකුණලා හොයාගන්නා වූ මුදල තමන්ගේ එදිනෙදා ජීවිතය පවත්වාගන යන්ඩවත් ප්‍රමාණවත් නෑ. පිංවතුන් දන්නවා සාමාන්‍යයෙන් ලෝකේ යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය. අධිසුපෝපබෝගී තත්ත්වයෙන් ගත කරන්නට පුරුදු වුණොත්. ඔහුට ඒ අධිසුපෝපබෝගී තත්ත්වය නතර කරගණඩ විදිහක් නෑ සමහර විට උදෑසන දාවල රාත්‍රිය කියන තුන්වේලටම අවන්හල්වලින් ආහාරාරගෙන සුරාමත් පැන් පානය කරලා ගත කරන ජීවිතයක් නං තමන්ට තියෙන්නේ. හදිසිේවත් ඒ නවත්තන්ට සිද්ධව වුණුත් තමන්ගේ හිත ඉඩ දෙන්නේෙන එක නවත්තන්ට. ඊට පස්සේ මොකද කරන්නේ තමන් සතුව තියෙන්න්න වූ වටිනා වස්ත්‍රාභරණ උකස් තියෙනවා උකස බේරගණඩ බැරිවනාම ඒක මූල්්‍ය ආයතන වලට සින්න වෙලා යනවා. ළඟට මන්ගේ නිවසෙහි තියෙන්න වූ වටිනා ගෘහබාණ්ඩටික විකුණනවා. අවසානයේදී තමන්ගෙමුළු නිවසම කාට හරි බද්ධටෙනනව එෙමත් නැත්තම් විකුණනවා. කොහොමමාරි මුදල් ටිකක් හොයාගෙන තමන්ගේ හිතේ තියෙන අර සුපෝපබෝගී ජීවිතයක් ගත කිරීමේ ආසාාව සංසිින්දුව ගන්නවා. අවසානයේදී කෙසේ හෝ පුංචි රැකියාවක් වෙළදාමක් කරලා හරි තමන්ගේ අර හිතේ තියෙන්න්න වූ කැමැත්ත ඉෂ්ට කරගන්නවා විනා එහි ආදීනවේ තේරුම් ගැනීමක් සිදුකරගන්න නෑ. එදත් ඒවගේම තමයි පින්වතුනි මේ වයිශ්‍යාව කල්පනා කළ මම බොහෝසයින් සුපෝපබෝගී ජීවිතයක් ගතකරපු තැනැත්තිය. මට මේ තලතෙල්විකුණලා උපයාගන්න වූ මුදලන්නම් මගේ ජීවිතය බොහෝම සුවසේ ගතකරන්ට පුළහංකමක් ලැබෙන්නේ නෑ. ඇ ඊළඟට තෝරා ගත්තා සුරා වෙළදාම් කිරීම මත්පැන් වෙළදාම ඇගේ ජීවිකාව බවට පත් කර ගත්තා. සුරාව මත්පැන් ඇවිසින්ම නිෂ්පාධනය කරනවා ඒවා සුරා සොඩන්ට සුරාවට ලොල් වෙච්චි තැනැත්තන්ට විකුණනවා එයින් යම් මුදලක් උපයාගන්නවා. කාලයක් තිස්සේ සුරා මත් පැන් විකුණලා උපයාගන්න මුදලත් ඇගේ අර සුපෝපබෝගී ජීවන රටාවට සෑහීමක්කට පත්තෙන්ට පුළුවන්කමක් වුණේ නෑ එයින් ලැබෙන මුදල ප්‍රමාණවත් වනේ නෑ තමන්ගේ ජීවිතය ගත කරන්ට. සුරාව මත්පැන් පානය කිරීම සඳහා පැමිණෙන මිනිසුන් අතර දනවත් පුද්ගලයින් පැමිණෙනවා ඒ ධනවත් පුද්ගලයින්ගේ ගෙලේ රත්තරං මාල තියෙනවා. අතේ තියෙනවා වටිනා කියන මුදු ඒ වගේම ඉනේ බැඳලා තියෙනවා රන්රිදිී හවඩි. ඇය මේවා දිහා කාලයක් පුරාවට ඇහැගා ගෙන හිටිය කවදහරි සොරකම් කරන්නම් කියලා. මත් පැන් පානය කිරීම සඳහා පැමිණෙන පිරිස කණ්ඩායම් වසයෙන් පැමිණීම නිසා ඇයට බැරි වුණා කිසිම දවසක රන්රිදිී මුතුමෙනෙක් හොරකංකර ගන්ට. දවසක් තුන් දෙෙනෙකු ගෙන් යුක්ට කණ්ඩායමක් මත් පැන්පානය කරන්නට පැමිණිෙනවා. ඒ තුන් දෙනා බොහෝම දනවත් පවුල්වොල තුන් දෙනෙ. ඔවුන්ගේ වස්ත්‍ර මිල අධික වස්ත්‍ර. පින්වතුනි වර්තමාන කාලේද වගේ එනෙමෙයි. ඉස්සර කාලේ තිබුණ වූ වස්ත්‍ර ඉතා වටිනා වස්ත්‍ර, සමහර කම්බිලි තියෙනවා ලක්සයක් වටිනවා. සමහර වස්ත්‍ර, න් නූලෙන් කරවපු වස්ත්‍රපවාති බිල තියෙනවා. එතකොට ඒ වගේ වටිනා කියන වස්ත්‍ර ඇඳගෙන තමයි මේ පුද්ගලයතුන් දෙෙන මත්පැන් පානය කරට පැමිණේ. කල්පනා කලා මෝවන්ට හොඳට මත්පැන් බොන්්ඩ දුන්නොත්. මෝවුන් මත්වෙලා එහෙම්මම සිහිමුරජා වෙලා වැටෙනවා. ඊට පස්සේ මොවුන්ගේ වස්ත්‍ර ටික හොරකම් කරලා එය විකුණලා විශාල මුදලක් හොයාගණන්ඩ පුළුවන්. පිංවතනි බලන්ඩ මෑගේ ජීවිතය තුළ තියෙන අභාග්‍ය සම්පන්න භාවය මුලින්ම වයිශ්‍යාවක්ැටියට කටයුතු කලා එයින් බොහෝසයින් අකුසල් රැස් කර ගත්තා. ඊට පස්සේ යහපත් වෙළදාමකට යොමු වුණනා නමුත් ඒ වැඩිකාලයක් කර ගන්නඩ පුළුවන්කමක් ලැබුණේ නෑ. ඉන් අනතුරුව සුරාමත් පැන් නිෂ්පාදනය කරලා ඒ වවිකුණන්ට පටන් ගත්තා. ඉන් අනතුරුව සොරකමටත් ඇැබැහි වුණ. බලන්ඩ පිගතුනනි කොයිතරම් අකුසල කන්දරාවක් තමන්ගේ ජීවිතය තුළ රැස්කරගන්නවාද කියලා අර මත්පැන් පානය කරපු තුන්දනා අධික මත්පැන් පානය කිරීම නිසාම සිහිමුරජාාවවෙලා වැටුණා ඒ තුන්දනාගේ වස්ත්‍ර හොරකම් කලා මේ වයිශ්‍යාව විසින් ඒම හොරකම් කරගෙන ඇ එතනින් ඉවත්වෙලා ගිහිල්ලා ඒවා විකන්න දැන් අතේමිටේ සල්ලි බාගෙමටිකක් තියෙනවා. ඇ කල්පනා කලා මම බොහෝකාලයක් පුරාවට සිදු කළේ අකුසල ධර්මයන්මයි. මගේ ජීවිතය තුළ පුංචි කුසලයක්වත් ඒකරාසී කරගන්ඩමට අවස්ථාවක් ලැබුණ නෑ. මට අදවත්්‍යයම් කුසලයක් ඒකරාසීකර ගණන්නට තියෙනවනං වටිනවා කියන කල්පනාවෙන් ඉන්නකොට ඒ අසලින් වැඩම කරනව අඋතුම් රහතන් වහන්සේනවා. මේ රහතන් වහන්සේ පිළිබඳව ඇගේ හිතේ පුදුමාකාර ප්‍රසාදයක් උපන්න. ශ්‍රද්ධාවක් උපන්න. පින්වතුන වර්තමාන කාලයේදී වුණත්. සාමාන්‍යයෙන් ගිහි ජනතාවළඟට අපි යනකොට ඒ ගිහි ජනතාව අපිට ප්‍රකාශ කරන දෙයක් තමයි අප හාමුදුරුවනේ ඔබහන්සේලා මේ ගිහි ජීවිතෙන් නිදහස් වෙච්චික බොහොම වටිනවා. ස්වාමීණි ඔබහන්සේලා ගත්තු තීරණය ඔබහොම එඩිතර තීරණය. අනේ අපි තාමත් මේ කාම වස්තුවලට බැඳිලා. අඹුදරුවන්ට බැඳිල යානවාහනවලට බැඳිලා. අපේ ජීවිත බොහෝසයින් අකුසල් ගොඩක ජීවත්වෙන තත්ත්වයටට අපි පත්කරගෙන තියනෙනවා නමුත් ඔබහන්සේලා බොම වාසනාවන්තයි. ඒ ප්‍රසාදයේ නිසාම පැහැදීම නිසාම. භික්‍ෂූන් වහන්සේලාට වන්දනා කරනවා. උන්වහන්සේලාට, දානාදී ප්‍රත්තිපහසුකම් පූජා කරට ගිහි ජනතාව පෙළඹෙනවා ඇයි තමන්ගේ ජීවිතය තුළ වර්තමානයේදී ඇතිවෙලා තියෙන ගැටලු ස්වාමීන් වහන්සේලාට නෑ. ඒ නිදහස් මානසිකත්වයකින් වාසය කරන පෘතක්ජන ස්වාමීන් වහන්සේලාට පවා මිනිස්සුන්ගෙන් බොහෝම ගෞරවාදරයන් හිමිවෙන එතකොට මහරහතන් වහන්සේ නමක්. ඒමත් නැත්තං අනාගාමී සකදාගාමී වගේ උතු මාර්යන් වහන්සේ නමක් යම් තැනකට වැඩම කළොත් උන්වහන්සේට කොයි තරන්නම් ගෞරවයක් ප්‍රසංසාාවක් ඇතිවේද කියන එක මේ පින්වතුන්ට අමුතුෙන්ම කිව යුතුවන්නේ නෑ. කොච්චර පෞකම් කළත් පෙර සංසාරගමනේ දානාදී පින්කම් කටයුතු සිදුකර ලතියෙන්ට ඇති. පෙර සංසාරගමනේ බුද්ධාදී උතුමාණන් වහන්සේලා ඇසුරු කර ලතිෙන්ට ඇති. මහරහතන් වහන්සේලා විශයහි දානාදී පින්කම් සිදු කරලා තමන්ගේ ජීවිතය තුළ කුසල් රැස්කරගන්ට ඇති ඒ පුරුද්ධ තමයි ඇයට අ මහරහතන් වහන්සේ දකිනකොටම සහිපත් වනා මට මේ ස්වාමීන් වහන්සේට යම් දෙයක් පූජාකරගණට තියෙනවනම් වටිනවා. ඇය සතුව ඒ වෙනකොට වටිනා දේවල් තිබුුණෙන ඇය සතුව නමුත් ආහාරයට ගැනීම පිණිස තිබුණු තෙල් මිස්ට්‍ර වැගිරෙන තෙල් ඇති මුුවට මුරුවට කියන්නේ ඒකාල තිබුණු රසවත් ආහාරයක්. මේ මුරුවට අර ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට පූජා කරනවා. මහරහතන් වහන්සේට මුරුවට පූජා කරපු ඇය වන්දනා කරලා එකත් පස්සව ඉන්නකොට ඒ මහරහතන් වහන්සේට කල්පනාවක් ඇතිවෙනවා මෑ බොහෝසයින් පෞුකරපු තැනැත්තිය. මැගේ හිත තවත් ප්‍රසාදයට පත්වෙන්ටනම් ඇයි ඉදිරියේ දේම මේ දානය වළඳන්න ඕන කියලා කල්පනා කළා. දානය වලඳන අතර තුරත් ඒ මහරහතන් වහන්සේගෙන් අවසර අරගෙන ඒ මහරහතන් වහන්සේගේ හිසට චත්්‍රයක් ඔසවාගෙන හිටිය උන්වහන්සේට සෙවන පිණිස බලඩ පෙන්වතුනි අපිට මේ පේත වස්තුව තුළෙන් ඉගෙන ගණ්ඩ කොයිතරම් වටින දේවල් තියෙනවද කියලා. අපිට සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ නමකට දානයක් පූජා කරනවා කියනකොට. එකවරම මතක් වෙන්නේ ආහාරපාන පූජාකිරීම පමණයි. ඒ ආහාරපාන පූජා කරල අපි පැත්තකට වෙලා අපේ වැඩක් කරනව මිසක්කං උන්වහන්සේට තවත් කරන්ඩ තියෙන උපස්ථාන තියනවද කියලා හොයන්න බලන්න න. වාමීන් වහන්සේ නමකට ධන ටිකක් පූජකරපුහම. උන්වහන්සේට වළදාන්ඩ සුදුසු ස්ථානයක් අපිට ලබා දෙන්න පුළුවන්න ආසනයක් හෝවේවා ඒ මත්නැත්තං යම්කිසි රුක්ෂමූලයක් හෝවේවා වාඩිවෙන්ඩ පුළුවන් විදිහයට ඒ ස්ථානයේ සකස් කරන්න පුළුවන්න. ඒකත් පින්වතුනි මහ කුසලයා. අවුෙන් වැස්සි උන්වහන්සේට ආරක්ෂාව ලබාදීම පිණිස චත්‍රයක් වගේ දෙයක් උන්වහන්සේගේ හිසට උසුලාගෙන ඉන්ට පුළුවන්න පින්වතුනි කොච්චර කුසලයක්ද. එවිතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේට සෙරෙප්පු දෙකක් පාවාහන් යුගලයක් පූජාකර ගණඩ තියෙනවනම් පින්වතුන ඒකත් මහා කුසලයක්. එපමණක් නෙවෙයි ඔබට එදිනෙදා බස්රථවල ගමන් කරනකොට මුණගැහෙන ඇති ස්වාමීන් වහන්සේලා බස්රතයේ වැඩම කරනවා. ඔබගේ වියදමින් ඒ ස්වාමීන් වහන්සේව යම් කිසි දුර ප්‍රමාණයක් වැඩම කරන්න පුළුවන්න්නම් පිින්වතුනි ඒකත් මහා කුසලයක්. මහා සංගරත්නය නියෝජනය කරන උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නමක් හරි. සාමනේර ස්වාමීන් වහන්සේ නමක් හරි, බස්රථයක වැඩම කරනකොට ළඟට ගිල් අහල බලන්ඩ ස්වාමීන් වහන්සම ප්‍රවේශපත්‍රයක් කරන්දෙන්ඩද කියලා. පින්වතුනි උන්වහන්සේ සමහරවිට මුදල් භාවිතා කරන්න නැත්තනං. උන්වහන්සේටක ලොකු උපකාරයක් වෙන්ඩ පුළුවන්. උන්වහන්සේ වචනයෙන් ඉල්ලන්නේෙ නෑ. ඔබ බුද්ධියෙන් කල්පනා කරලා උන්වහන්සේව ඇසුරු කරමින්. උන්වහන්සේට යහපතක් සිදුකරනවා නං ඔබට රැස්වෙන්නා වූ කුසලය ප්‍රමාණ කරන්න පුළුවන්කමක් නෑ. ඉතින් මේ කාන්තාවත් ඒ ස්වාමීන්වහන්සේට මහරහතන් වහන්සේට මුරුවට පූජා කරලා පසෙකට වෙලා නිකං හිටිය නෑ. උන්වහන්සේට අත සෝදාගන්ට පැන් ලබලා දෙනවා උන්වහන්සේට චත්‍රයක් හිසට උඩින් ඉහලගෙන සෙවන සලසලා දෙනවා කරන්න තියෙන සියලුම ඇපව පස්ථාන සිදු කරනවා. කාලයක් ගත වුණ කාලයාගේ ගතවීමත් සමගම ඇය ප්‍රාර්ථනා කරනවා සෑම දවසකම. එදා සිදුකර ගත්තා පුුණ්‍ය කර්මය නිසා මට මතු අනාගතයේදී මනහර කේෂ කලාපයක් ලැබේවා කියලා. සෑම දවසකම මේ ප්‍රාර්ථනාවය සිදු කළා පංගදුනි කල්පනා කරන්ට අපේ ජීවිතවලත් මෙවැනි තත්ත්වයන් නැද්ද කියලා සාමීන් වහන්සේලාට හරි ඒමත් නැත්තං උපාසක උපාසිකාවන්ට හරි දුගීමගේ යාචකාදේන්ට හරියම් දෙයක් පරිත්‍යාග කරලා ඔබ පාර්ථනා කරනවනේ ද ෞකික දේවල් බෞතිික ේල්. තුනිි අබුද්ධෝොත්පාද කාලයක නං එහි එච්චරවරත් දක් නෑ. නමුත් ලෝතුරා බුදුපියාණන් වහන්සේ නමක් පහළ වෙලා භාග්‍යවතුන් වහන්සේ නමකගේ ශ්‍රීසත්්ධර්මය ඇහෙන කාලයකදී. ඔබ යම්යම් දේවල් පූජා කරලා. දානාදී පිංකම් කටයුතු සිදුකරලා සීලාදී ගුණධර්මයන් පූරණය කරලා ඔබ ප්‍රාර්ථනා කරනවන නැවතත්. ලෞකික දේවල් බෞතික සම්පත් පින්වතුන තරම් ඥානාන්මිත දෙයක් නන්නනෙවෙයි දේශනාව තුළ සඳහංගනව පින්වතුනි වට් ගාමි නිහ විවට්ට ගාමිණී කියලා කුසලයෙහි ප්‍රබේද දෙකා වට්ටගාමිණී කුසලය කියන්න යම් කෙනෙක් දානාදී පින්කම් කටයුත්තක නිරත වෙලා ප්‍රාර්ථනා කරනවනන් මේ ලබාගත්තා වූ පංකමේ ආනිසංසවාරය හැටියට මට මහිශාක්ක්‍ය දිවිරාජයෙක් වෙන්න්ඩ අවස්ථාව ලැබේවා මට රජ සැප සම්පත් ලැබේවා. මට සිටු සැපසම්පත් ලැබේවා. මේ ආදී වසයෙන් තමන්ගේ හිත තුළ මේ සංසාරගමනේ විවිධාකාර බෞතික ලෞකික සැපසම්පත් ලබන්්ඩ බලාපොරොත්තුවක් තියෙනවනන්ආං ඒකට කිව්වා වට්ටගාමිණී කුසලය කියලා. සංසාර වට්ටේ තුළ සැරිසරමින් තව තවත් සැපප්‍රාර්ථනා කරන නිසා එය වට්ටගාමිණී කුසල් නමින් නම් කලා. පින්වතනි භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාරන්නේ. කෙනෙක් පිනක් සිදු කලාට පස්සේ කුසලයක් ඒකරාසී කරගත් අට පස්සේ සංසාරගමනයේ සැරිසැරීම පිණිස හේතු වෙන්න වූ දේවල් ප්‍රාර්ථනා කරන්ට එපා සංසාරගමනෙන් නික්මීම පිණිස ප්‍රාර්ථනාවක් ඇතිකරගන්ට කියනවා. දැන් සංකාර උපත්ති සූත්‍ර අරගෙන බලන්ඩකෝ භාග්‍යවතුන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා යම් කෙනෙක් යම් පික් සිදු කරලා කුසලයක් රැස් කරලා ඔහු ප්‍රාර්ථනා කරනවනං මහේෂාක්‍ය රාජකුලේක උපත්තිය ලබන්ට මේ පින හේතුවේවා කියල ඒ මහේෂාක්්‍ය රාජකුලයක උපදිනවලු. මහේෂක්්‍ය සිටුවරේක් වඩ අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවන ඒ ප්‍රාර්ථනාවත් ඉෂ්ට වෙනවලු. නඳදාාන්න්‍ය සම්පත්වලින් ආඩ්ඩවුුණු ගෘපතියෙක් වෙන්ඩ අවස්ථාව ැබෙන්ඩ කියලා ාර්ථනාවක් ඇති කරගන්න ඕන එත් ලබෙනවාලු. භාග්‍යවතුන් වහන්සේ අවසානයේදිී දේශනා කරනවා. කෙනෙක් උතුන් මරිහත්වය ප්‍රාර්ථනා කරනනගේ අරිහත්වත් සාක්ෂාත් කරගඩ පුළුවන්ලු. එතකොට පිංවතුන අපි අම්පිනක් සිදුකරලා කුසලයක් රැස් කරලා අපි ප්‍රාර්ථනා කරන්ට ඕනෑ. මා මේ සිදුකරගත්තා වූ පුුණ්‍ය ශක්තිය නිසා මට මේ ගෝර කටුක සංසාර ගමනින් අතමි දෙන්ඩම අවස්ථාව ලැබේවා කියලයි ප්‍රාර්ථනා කරන්නට ඕන. ආං ඒකටකිවා විවට්ට ගාමිණී කුසලේ කියලා. මේ සංසාරගමනෙන් එතෙරවෙන්ට. මේ සංසාර වට්ටයෙන් ගැලවෙන්ට හේතුවෙන කුසලයක් නිසා ඒ විවට්ට ගාමිණී කියන නමින් හැඳින්න්නවා. පිංවතුනී මේ වශ්‍යාව අර, රහතන් වහන්සේට දානය පූජා කරලා ඇපඋපස්ථානයන් සිදුකරලා ප්‍රාර්ථනා කළේ වට් ගාමිනය කුසලයක්. කාලයක් ගත වුණ ඇය මරණයට පත් වනා. මරණයට පත්වෙලා ඇය පෙරකරන ලද කුසලා කුසල කර්මයන්ගේ බලයෙන් මහා සමුද්‍රය මැද රත්තරං විමානයක හුදෙ කලාව දීර්ග කේෂ කලාපයක් ඇතිව උපත්තිය ලැබවා. නමුත් ඇය නිර්වස්ත්‍රව තමයි උපත්තිය ලබල තියෙන්නේ. පිංවතුනි අවුරුද්දක් දෙක් අවරුදු දාහයක් පහළුවක් අවරුදු ශීයක් දෙසීයක් නෙවෙයි. බුද්ධාන්තරයක් යැනකග මේ විදිහටම වාසය කලා ඒ මහා සමුද්‍රයේ මැද්ද රත්තරම් විමානයක. පංවතුනි අර තමන්ගේ ජීවිතකාලයහි මුල්කාල සීමාවේදී. සිදුකරගත්ත අකුසල් නිසා. පසුකාලීනව මහරහතන් වහන්සේට සිදුකරන ලද උපස්ථානයන් නිසත් ඒ කුසලා කුසල කර්මයන් මිශ්‍රව විපාක ලබාදීමක් හැටියට ඇයට මේ ප්‍රේතාත්ම භාවය ලැබිලතියන්නේ. මහා සමුද්‍රේ මැද්දි රත්තරං විමානයක් පහලවෙලා මනහර කේස කලාපයක් පාලවෙලා නමුත් නිර්වස්ත්‍රපත් ප්‍රේතියක් හැටිර තමයි උපත්තිය ලබලතියන්නේ. අපගේ ගෞතම ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දෙවරම්වෙහෙර වැඩවාසේ කරනකොට වෙළඳුන් පිරිසක් විසින් නැව් නැගලා වෙළදාම සඳහා පිටත් වෙනවා මහා සමුද්‍රය මැදදී මේ පිරිස ගමන් කරපු නැව විසම වාතයකට හසු වෙලා මාර්ගය වරදිනවා දවස් ගානක් පුරාවට ඒ ැ මහා සමුද්‍රය මධ්‍යියෙහි එහෙට මෙහෙට පාවෙමින් තිබිලා අර ප්‍රේතිය වාසය කරන්නා වූ ඒ විමානය අසලට පැමිණෙනවා. විමා අසලට පැමිණුණු නැවේ වෙළඳුන්ට මේ ප්‍රේතිය විසින් තමන්ගේ විමානය පේඩ සලස්වනවා. මංව පේඩ සලස්සන්න එනෑ විමානය විතරක් පේඩ සලස්සෙනවා. මේ නැවෙෙහි ගමන්කරපු වෙළඳ කණ්ඩායමේ ප්‍රධාන වෙළෙන්දා මේ රුවන් විමානය දැකලා කල්පනා කරනවා මේක ඇතුළේ මනුෂ්‍යෙක් නං ඉන්නවාවෙඩ බෑ. මේක ඇතුළේ දෙවි කෙනෙක් ඉන්නවාවෙඩ පුළුවන්. එහෙමත් නැත්තම් මහේෂාක්්‍ය ප්‍රේතියක් මේකෙ වාසයකරනවාවෙෙන්ඩ පුළුවන්. මනුෂ්‍යයෙක් නම් එක ඉන්නවාවෙඩ බෑ. ඒම කල්පනා කරලා ප්‍රධාන වෙලෙන්දා තමන්ගේ වචනයෙන් ආමන්ත්‍රණය කරනවා මේ රත්තරං විමානයක් සහිත ස්ථානයහි වාසය කරන තැනැත්තා. නොබ මනුෂ්‍යේද්ද අමනුෂ්‍යේද්ද. මහත් ඉරිදිී ඇති නුබව දකින්ට අපි කැමැත්තෙන් පසුවෙනවා ඉක්මනින් එලියට එන්ඩ කියලා කිව්වා. ප්‍රධාන වෙළෙන්ද සඳහන් කරනවා මේ රත්තරං විමානයක් ඇතුළේ වාසය කරන්නාව ඉරිදි සම්පන්න නුභ මනුෂ්‍යයෙක් ද අමනුෂ්‍යයෙක්ද. ස්ත්‍රියද්ද පුරුෂයේක්ද ඔබ කොයි වගේ කෙනෙක් ද කියලා දැකගන්ඩ කැමැති. ඒ නිසා අප ඉදිරියට එන්න කියන ආරාධනාව සිදු කරනවා. වෙලාවෙදිී විමානය ඇතුළේ හැංගිලා ඉඳගෙන මේ ප්‍රේතිය සඳහන් කරනවා අට්ටයාමි හරායාමි නග්ගා නෙක්ක මිතුන් බහි. කේසේ හම්මි පටිච්චන්නා පුං්ඥාමේ අප්පකංකතන්ති. පින්වත් පුරුෂය මම කොහොම දෙලියට එන්නේ. විමානය රන්වන් පාට වනාට මහත් ඉරදිබල සම්පන්න මහේෂාක්ක්‍ය වාසස්ථානයක් මට ලැබුණට. මම වාසය කරන්නේ නිර්වස්ත්‍රව. නිර්වස්ත්‍රව නුබලා ඉදිරියට පැමිණෙන්ට මට පුළුවන්කමක් නෑ. මම බොහෝසයින් දුකට පත් වෙනවා. ඒ වෙලාවෙදී ප්‍රධාන වෙළෙන්දා කල්පනා කරනවා මයට තමන්ගේ විමානයෙන් එලියටෙන්ට විදිහක් නැත්තේ වස්ත්‍ර නැති නිසානේ. එහෙමනං. වස්ත්‍රයක් ලබාදුන්නොත් ඇය ඒක හැඳගෙන එළියට පැමිණේවි. තමන්ගේ උතුරු සලව ඇයට දිගු කරලා කියනවා මේක ඇඳගෙන නම් එලියටෙන්ඩ කියලා. මේ ප්‍රේති ඒ වෙලා වෙදී නැවතත් සඳහන්කරනවා හත්තේ න හත්තේ තේදින්නම් මයිහං උපකප්පති ඒතේ සත්තු උපාසකෝ සද්ධෝ, සම්මා සම්බුද්ධසාාවකෝ. පපුරුෂය නුබේ අති ඔය වස්ත්‍ර මට ලබා දුන්නට ඒවා ගණ්ඩ පුළුවන්කමක් නෑ. නුබෝය වස්ත්‍ර මට ලබා දුන්නට ඒවා මගේ අතට පත්වෙන කොට අතුරු දහන් වෙනවා. අතකින් අතකට දෙන යමක් මට ලබා ගණ්ඩ තරං පිනක් නෑ නුබට පුළුවන්කමත් තියෙනවන. ලෝතුරා බුදුරජාණන් වහන්සේට හරි. බුද්ධ ශ්‍රාවකයකුට හරි. භාග්‍යවතුන් වහන්සේව සරණගේපු උපාසකයකුට හරි යම් දෙයක් පූජා කරලා එ පින මට අනුමෝදන් කරඩ ආ ඒ පින මට ලබාගණ්ඩ පුළුවන් ඒ නිසාම මට වස්ත්‍ර පහළවෙඩ පටන් ගන්නවා. මෙහෙම ප්‍රකාශ කරනකොට ප්‍රධාන වෙළෙන්දා තමන්ගේ නැවෙහි ඒ වෙනකොට වාසය කරන්න වූ අනෙකුත් පිරිස ගැන විමසීමක් සිදුකරනවා මෙතන කවුරුහරි ඉන්නවද භාග්‍යවතුන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ සරණගිහිල්ල ධර්මය සරණගිල්ල මහා සංගරත්නය සරණ ගිහිල්ලා තමන්ගේ ජීවිතය. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධර්ම රත්නය වෙනුවෙන් සංග රත්නය වෙනුවෙන් කැපර කෙනෙක් ඉන්නවනම් ඉදිරිපත්වට කිව්වා. ඒ වෙලා වෙදී. ඒ ස්ථානයහි ඒ නැවේ වාසය කරපු එක් උපාසක මහත්තේ එලියට පැමිණිලා සඳහන්කරනවා මම භාග්‍යවතුන් වහන්සේව සරණ ගීපු කෙනෙක් ධර්මරත්නය මහාසංගරත්නය සරණ ගියපු කෙනෙක් ප්‍රධාන වෙලෙන් දට පුදුමාකාර සතුටක් උපන්න අර ප්‍රේතිය ගැන අනුකම්පාවක් උපන්න අර උපාසක මහත්තයා සුවඳ පැනිින් නාවනවා සරීරයෙහි සුවඳ ගල්වෙලා. ඔහුට ආහාර පූජා කරනවා. ආහාර පූජා කරලා වස්ත්‍රපූජා කරනවා. පූජා කරලා ඒ ඇතිකරගත්තා වූ කුසලය අර ප්‍රේතියට අනුමෝදන් කරනවා. මේ ආහාර පූජාකිරීමෙන් වස්ත්‍ර පූජා කිරීමෙන් එක්්‍රැස් කරගත්තා වූ කුසලය නුබ අනුමෝදංවෙන්ට කියලයි ප්‍රේතියේ ඉදිරිෙහි සඳහන් කරනකොට බොහෝම සන්තෝස භාවයට පත් වෙලා ඒ කුසලේ අනුමෝදං වෙනවා. ඒ කුසලේ අනුමෝදංවීමත් එක්කම අර නග්නව බුද්ධාන්තරයක් වාසය කරපු ප්‍රේතියට දිව්‍ය සලුපිළි පහළවෙඩ පටන් ගත්තා. ඇය දිව්‍ය සලුපිළිවලින් සැරසිලා. ප්‍රනීත ආහාරපාන ලබාගෙන සරීරය සෝභා සම්පන්න තත්ත්වයට පත්වුණහම තමන්ගේ ඒ අසිරිය. ආනුභාවය අර වෙළඳ නායකේ ඇතුළු පිරිසට පෙනෙන්ට සලස්වනවා. ඒ පිරිසට බොහෝම සතුටක් උපන්නා අපි වෙළදාම සඳහා පිටත් වනුවෙලාවේ. මේ මහා සමුද්‍රයේ මැදදී අපේ නැව සුලිකුණටුවකට අසු වෙලා විෂම වාතයකට හසු වෙලා මාර්ගයේ වැරදුනාට අපි අපේ ජීවිතවලට යහපතක් ඇතිකරගන්ට ඒ අවස්ථාවක් බවට පත් වනා ඒ විතරක් නෙමෙයි බොහෝ කාලයක් පුරාවට නිර්වස්ත්‍රව වාසයකරපු ප්‍රේතියකට උපකාර කරලා ඇයගේ ජීවිතය සුවපත් කරන්නටත් අපිට අවස්ථාව උදා වනා නැවේ වාසයකරපු සියලු දෙනාම අර උපාසක මහත්්‍යයාට ගරු කරන්න පටන් ගත්තා. උපාසක මහත්්‍යයා ලබාදුන්නු උපදෙස්සනුව ඒ නැවේ වාසයකරපු සියලුම දෙනා තෙරුවන් සරණ ගිහිල්ලා පංචසීලය සමාදන් වෙලා තමන්ගේ ජීවිත භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්කරගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මරත්නයහි මහා සංගරත්නයෙහි ශ්‍රාවකයන් බවට පත්වනු ඒ නැවේ වාසයකරපු සියලූම දෙනාට තමන් සිදුකරගත්තා වූ කුසල බලයම්ම ගොඩබිමක් කරායන්ට මාර්ගය හෙළි පෙළි වුණා ඒ මාර්ගය දිගේ ඒ වෙළෙන්දු යන්ඩ තීරණය කරනකොටම අර ප්‍රේතිය විසින් සඳහන් කරනවා නුබලා භාග්‍යවතුන් වහන්සේළඟට ගිහිල්ලා මගේ විස්තර ප්‍රකාශ කරන්ට බුදුරජාණන් වහන්සේට සඳහන් කරට මේ විදිේ ප්‍රේතියක් මහා සමුද්‍රයේ මැද්්‍යෙ වාසය කරනවා ඒ ප්‍රේතිය සිදුකරගත්ත ව එකම කුසල කර්මය නිසා තමයි ඇයට මේ විදිහේ වටිනා විමානයක්. මහේෂාක්‍ය විමානයක් ලැබිලා තියෙන නමුත් සිදුකරගත්තාව අකුසල කර්ම නිසා. ඇ නිර්වස්ත්‍රව තමයි වාසය කළේ නමුත් මේ වෙළෙන්දන්ගෙන් ලැබුණ වූ උදව් උපකාර නිසා ඇය මේ වෙනකොට සුවපත් වුනා කියලා නුබලා භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරන්ට ඒ විතරක් නෙමෙයි මම මේ ලබා දෙන්න වූ දිව්‍ය සලුපිළි භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්ට. මගේ මේ ජීවිතය තව මාස ගණනාවකින් පස්සේ. මේ පරලොව ගිහිල්ලා මම අවිීචිමහා නරකාදී උපත්තිය ලබන්ට නියමිතවයි වාසේ කරන්නේ. ච මහා නරකාදයෙහි විස්තර පවා ඒ වෙළඳ පිරිසට ප්‍රකාශ කරනවා. සතර කොනක් තියෙන සිව් දොරක් තියෙන. බොහෝසයෙන් ගිනිජාලාවන් මධ්‍යියෙහි දුක්විඳන්ට සිද්ධ වෙන මේ අවිචි මහා නරකාදයෙහි උපපත්තිය ලබන්ට ඉන්න මාව. එයින් ගලවාගන්ඩ පුළුවන්කම තියෙන නුබලට විතරයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට වස්ත්‍ර පූජා කරන්ට කියලා ඇවිසින් වස්ත්‍ර ලබල දෙනවා ඒ උපාසකවරු ගොඩබිමට පැමිණිලා බුදුරජාණන් වහන්සේට දානය පූජා කරලා අර ප්‍රේතිය විසින් ලබා දුන්නා වූ වස්ත්‍රත් පූජා කරලා භාග්‍යවතුන් වහන්සේට අර සියලු විස්තර සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ සියලූම පූජාවන් බාර අරගෙන අවසං වුනාට පස්සේ ඒ පින අර ප්‍රේතියට අනුමෝදන් කරනවා. තවත් මාස ගණනාවකින් ප්‍රේත ලෝකයෙන් චුතවෙලා නිරයේ උපදිින්ට නියමිත වෙලා හිටපු ඒ ප්‍රේතිය ප්‍රේත ලෝකයෙන් අතමිදිලා. දිව්‍ය ලෝකයෙහි දිව්‍යාංගනාවක් හැටියට උපත්තිය ලබනවා. බලන්ඩ පංවතුන බුද්ධ සාසනයක් ලැබුණු සමයක. කොච්චර අකුසල් කරගෙන තිබුණත්ඒේ සියලූම් අකුසල් යටපත් කරලා කුසලය ඉස්මතු කරගණඩ පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ප්‍රේත ලෝකයෙහි වාසය කරපු ප්‍රේතියකට නිරේ උපදින්ට නියම වෙලා හිටපුයේේතියට නිරයනුත් අතමිදිලා ප්‍රේත ලෝකයනුත් අතමිදිලා දුගතිගාමී ස්ථානවල උපපත්තින්ගෙන් අතමිදිලා සුගතියෙහි උපදිින්ට අවස්ථාව ලැබුණා. එතකොට අපිත් තේරුම් ගන්ට ඕනේ අපි මේ ජීවිතය තුළ සිදු කරන්න වූ පුංචි අකුසලේ වුණ අපිට විපාක ලබා දෙනකොට එය සුළුවෙන්ලෙමේ විපාක දෙන්නේ බොහෝම දරුණුවට තමා විපාක ලබා දෙන්නේ. පේතිය පෙර ආත්ම භවයේදී. අ මත්පැන් පානය කරපු තුන් දෙෙනගේ වස්ත්‍ර හොරකම් කරපු නිසා තමයි බුද්ධාන්තරයක් නිර්වස්්‍රවන්ට සිද්ධ වුණේ එතකොට වර්තමාන සමාජයේ දිහා බලනකොට. දේශපාලච්ඥෝ වඩ පුළුවන් හෙමත් නැත්තං වෙනත් විවිධ රැකියාවන් සිදු කරන උසස්යැයි කියාගන්නා පුද්ගලයෝ වඩ පුළුවන් සිදු කරන්න වූ සොරකං වලට අනාගත සංසාරගමන කොයි වගේ විපාකයක් ලැබෙයිද කියන එක අනුමාන වසයෙන් ඔබට තේරුම් කරගන්න පුළුවන් වෙනවා. අපි ඒවා ගැන කල්පනා කරලා අපේ ජීවිත සකස් කරගෙන අපි, අපේ වැරදි අඩුපාඩු හදාගෙන මේ සංසාරගමනෙන් එතරවෙන්ඩයි උත්සහවත්වෙන්ට ඕන. එතකොට මේ පින්වතුන්ට අද දවසේදිමා කියල දුන්නේ. උරග වර්ගය තුළ සඳහන් වෙන දහවෙනි ප්‍රේතවස්තුව කල්ලාටිය ප්‍රේතවස්තුව. මේ කල්ලාටිය ප්‍රේතවස්තුව මේ පින්වත් පිරිස හොඳට ඉගනගෙන. ඒ වගේම ඒ ප්‍රේතවස්තුවහි ඇතුළත් කරුණු කාරණාවන් හොඳින් මතකයේ තබාගෙන තමන්ගේ ජීවිතය තුළ ඇතිවෙලා තියන යම් අකුසලයක් තියෙනවන ඒ දුරු කරගෙන. යම් කුසලයක් සම්පාධනය කරගන්ට තමන්ගේ සන්තානයේ නැබුරු වෙලා තියෙනවන ඒ කුසලේ වඩා දියුණු කරගෙන ප්‍රේත ලෝකයෙන් සදහට මතමි දෙන. උත්තම චතුරාරි සත්‍ය ධර්මාවබෝධයෙන් සැනසෙන්ට මේ අය උත්සාහවත්වෙන්ට කියන ආරාධනාව සිදුකරමින්, අදදවසේදී ධර්මානු ශාසනාව ශ්‍රවනය කිරීමෙන් ලත් අසිරිමත්පුුණ්‍ය සංස්කාර ධර්මයෝ මේ පිින්වතුන් හැම දෙනාටම මේ ගෝරකටුක සසරෙන් අතමි දෙෙන්ටම හේතුවාසනා වේවාගේ අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු අදදවසේදී ධර්මය දේශනා කිරීමෙන් මාලත්පුුණ්‍ය ංස්කාර ධර්මයනුත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබලත් පුුණ්‍ය සංස්කකාර ධර්මයනුත් මාව මේ ලෝකයට හදා වඩා පෝෂණය කරපු ආදරණීය දෙමවුපියන්ටයත්. මට මේ බුද්ධ සාාසනය තුළ සුපරි සුද්ධ ්‍රහ්මචරියාව ගත කරන්ට අවවාද උපදෙස් ලබාදීපු අනුග්‍රහය දක්වන. ගෞරවනීය ගුරුදේවෝත්තම ලොකුසාමීන් වහන්සේලාටත්. මේ පින්වත් පිරිසගේ පවුල්ලොල සුජීවත්ව වාසය කරන මෞද දෙමවපියන්ටත්. රටවාසී ලෝවාසී තුන් ලෝවාසී සියලු සත්වයින්ටත්. සියලු දෙව අන්ටත් උතුම් චතුරාරි සත්‍ය ධර්මාවබෝධයෙන් සැනසීම පිණිස මේ සකළවෙද පුුණ්්‍ය සංස්කාරධර්මයෝ හේතුවා සනවේවා කියලපි ප්‍රාර්ථනා කරමු. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානගා මහිද්ධිකා පුුණ්ඥන්තංගනු මෝදිීත්වා චිරග්‍රක් හන්තු සාාසනං ආකා සට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිිකා, පු්ඥන්තන් අනුමෝදිිත්වා, චිරංරක්කන්තු දේශනං ආකාසට්ටාචබුම්මට්ටා දේවා නාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමෝදිත්වා, චිරංරක්කන්තු මංපාරංති. අද මෙම උතුම් ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන්කර තියෙන්නේෙ කෑගල්ලේ පදිංචි. සැත්තැම්බර් මාසේ විසි අටවෙෙන් දින ජන්වදිනය සමරණ සැද හැතියක් ඇතුළු පවුලේ සියරෝදිනා කියලයි. සැතැම්බර් විසි අටවෙනි දින උපන්දිනය සමරණ ඒ පින්වන්ත මහත්මිය ඒවගේ සුජිවත්වවාසය කරන පාරයෙන් බණ්ඩාර පාණන්ටත් පියර්කමලාවති ආදරනය මෑණියන්ටත් දීර්ඝාශ ප්‍රතිීමටත් මෙම පුුණකර්මය හේතුව ඒවාක පාර්ථනා කරනවා එවගේ අප නමින් ල පත්සීමම ාතිීන්ටම පින්නන මුදන් වේවා අපි සියලු දෙනාටතුම් චතුා සතය ධර්මය අවබෝධ වේවාකින අරමුණෙන් තමයි මේ පින්නන්ත දායිකාව වගේම පවුලෙ සියලු දෙනා මේ දායකත්ය අරගෙන කටයතු කරන්න ඉතින් ඒ අයි බලාපොරොත් වෙනනා කාරයටටම හැම දෙනනාට මුතුම් චතුව සත් ධර්මය අබෝදෙස ද හම මේ සියලු පින් හේතුේවා කර ප්‍රාර්තිනා කරන ඒවගේම ැම ල්ල ගේ ාතිමිත්‍රා දම පින ොදන් වා කියල පාථනා කරමු. ඒවගේම එම දායකත්වය ධර්ණ පිරිසට කිසිදු අනතුරකට මේ විසන කාරී කාලයේදී පත් නොවන්නට හේතු සකස්වේවා උතුම් ධර්මාබෝධය සඳහාම මේ සියලුපුන්න ශක්තින් හේතුවේවා කිල ප්‍රාර්ථනා කරමු හැම දෙනාටම සමා සම්බුදසරන්නයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්கி්‍රයි් කර සීනුුවල ුණ ලික් කරන්න.